නව ආර්ථිකයක් සමග නව අධ්‍යාපන ක්‍රමයක්ද රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් සුහුරු පන්ති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් මහා සම්මේලනයේද අද පැවැත්ුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් මහා සම්මේලනය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිරාබේ වර්ධන, අකිල විරාජකාරී වසම් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. වැඩපිළිවෙල දර්ශනයක් මතයක් නැති දේශපාලනයක් තිබුණ නිසා තමයි මේ රටේ පහුගිය කාලේ අපි මෙතරම් අභාග්‍ය සම්පන්න දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. හැබැයි අපිට මතයක් තිබුණ නිසා, පක්ෂ නායකයාට වැඩපිළිවෙලක් තිබුණ නිසා, පක්ෂ නායකයාට දර්ශනයක් තිබුණ නිසා තනි පාර්ලිමේන්තු මන්ත්‍රී දූරියත් අරගෙන අද පුළුවන් වුණා එතුමාට අගමැති ජනාධිපති වෙනව පවණක් නෙමේ. ඒ මතයට අනුව වැඩ කරපු නිසා එතුමා අද මේ රටම ගොඩ දාලා තියෙනවා. ඔබතුමන්ලා තමයි මේ මතය ජයග්‍රහණය කරන්න මේ වැඩපිළිවෙලට දායක වුණේ. මේ මල්වත්තියට අත ගැහුවේ ඔබතුමන්ලා. මම හිතන්නේ නැහැ හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මේ හා සමාන මහා පින්කමක් කරගෙන ඇති කියලා. ජනාධිපතිතුමා නායකයා හැටියට 20යි 20 කිව්වා. ඔබට යන පාර වෙනස් කරන්න එපා. වෙනස් කරොත් අමාරු වෙවැටි. ඒක වෙනස් කරොත් ඔබට දුක් විඳින්න වෙයි. මහජනයා වෙනස් කරා. හිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පවතින ආර්ථික හමුවේ බඩු මිල අඩු නොකර ආදායම් වැඩි කිරීමට කටයුතු කරන බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විපක්ෂයට ආරාධනා කරාම මේ ගැන කතා කරන්න කියලා ගියේ මමයි දෙමළ පක්ෂ විතරයි. විපක්ෂ නායකයාගේ වගකීමක බාර ගන්න පැනලා ගියා. ජේවීපී හොයා ගන්නත් බෑ. පැනලා ගියාද බඩ ගියාද මම දන්නේ නැහැ. ලියලා දෙන්න. අවුරුදු 15ක් යන්නේ ඉස්සර මීට වඩා උග්‍ර තත්වයකට එනවා කියලා. ඒකෙන් ගොඩ වෙන්න තමයි ආර්ථිකය පරිවර්තනය කරන ආර්ථික පරිවර්තන නීතියක් ගෙනල්ලා අපි පාර්ලිමේන්තු එක සම්මත කරන්න. ගාල්ල දිහා බලන්න. ගබඩා ටික තියෙනවා ටිම්බර් කෝපරේෂන් එකේ නේද? බූස්සේ. එතන හෝටල් දෙකක්ද තුනක්ද ගහන්න පුළුවන්? මහා මෝදර ඉස්පිරිතාලේ හෙදි විද්‍යාල ගත්තොත් කීයක් ගහන්න පුළුවන්ද? ලොකු ඒවා. අර එතන එන ගමන් තියෙන CTB ඩිපෝ එක කොච්චර ගහන්න පුළුවන්ද? බන්ධනාගාරේ කීයක් ගහන්න පුළුවන්ද? පොලිසියයි තැපැල් කාර්යාලය ඉවත් කොට කොච්චර ගහන්න පුළුවන්ද? කොළඹට වඩා හෝටල් ගහන්න පුළුවන් එතන විතර. මං ඇහුවා සජ්ජබෙට මට සහයෝගය දෙන්න. එකතු වෙන්න මේගොල්ලෝ. මොකද දුන්නේ සහයෝගය? හරිනුයි මනුෂයය. මං අලුතෙන් ඇමතිවරු තෝරන්න ගියේ නෑ. මං හැම වෙලේම කියන්නේ විපක්ෂයට එන්න. මං දන්න මගේ පරණ යාළුවෝ බඩු මිල අඩු කරන්න බෑ. රුපියලේ කඩා වැටුණාම හගේ ආදායම් වැඩි කරන්න තියෙනවා. ඉතුරු ටික මට ඕනේ මේ තරුණයන්ට හොඳ අනාගතයක් ලබලා දෙන්න. 2048 වෙනකොට හොඳ අනාගතයක් ලබලා දියුණු රටක් වෙන්න. මේ අතර දකුණු පළාතේ පාසල් 200කට සුහුරු පන්ති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබා දීම සඳහා සංවිධාන කර තිබූ උත්සවයකටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. මූළු ක්‍රමේම තාක්ෂණයේ තියෙන්න ඕනේ. ගුරුවරු තාක්ෂණයේ දැනගන්න ඕනේ. එතනින් තමයි ඉදිරියට ගෙනියන්නේ. අපිට ඕනේ AI පාසල්. තාක්ෂණය හැම තැනම තියෙනවා. මම මැයි මාසයේ ඉන්දුනීසියාවේදී ඊලොන් මස්ක් මහත්මයා එක්ක කතා කරා. අපි දැන් ලෑස්ති එතුමාට අනුබල දෙන්න අඟහරු ආදා විදුලි සංදේශ සංශෝධන පනත සම්මත කරගත්ත ගමන් ඊලොන් මස්ක්ට අපේ බලපත්‍රය දෙනවා. විශේෂයෙන්ම ගම්බද පාසල් වලට මේ මාර්ගයෙන් අපිට ඒ හුවමාරු කරගන්න අවස්ථාව තියෙනවා. රජයේ එක සාකච්ඡා කළ මහකොමසාරිස්තුමා එක්ක සාකච්ඡා කර මේ සූරු පන්ති කාමර 200යි ඒ වගේම ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාගෙන තියෙනවා. සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.